තව සමහර කට්ටිය දීසන්ගේ හැකියාවන් පිළිබඳ අහලා තිබුණා. මම ඔබට මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. ඔහුට තියෙන විශේෂම හැකියාව තමයි යමක් ඇසුවේද යමක් දුටුවේද ඒ දේ මනාලස අවබෝධ කරගැනීමේ හැකියාව. මනාලස පහදා දීමේ හැකියාව. මනාලස සකස් කිරීමේ හැකියාව. එය නිවැරදිව ගොනු කරගැනීමේ හැකියාව. නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව. කියන කරුණ කාරණා මොහුට තියෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් ඔහුට දැන් අපි හිතමුකෝ ඔහුට ගීතයක් ලියන්න කිව්වා කියලා. කවුරගෙන ගීතයක් ලියුවොත් ඔහුට ගීතයක් ලියනවා. කවුරගෙන සින්දුවක්ද ඔහුට සින්දුවක්. කවුරගෙන චිත්‍රයක් කරනවද ඔහුට චිත්‍රයක් අඳින්න පුළුවන්. කවුරගෙන මූර්තියක් කරනවද ඔහුට මූර්තියක් කරන්න පුළුවන්. කවුරගෙන මොනවා හරි මං කියන්නේ මේ ලෝකේ තියෙන මොනවා හරි කාරණාව. කවුරු හරි කෙනෙක් කරනවා නම් ඒ කාරණාවත් අනිවාර්යෙන් ඔහුට පුළුවන්. ඒ දේ ඔහුට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඔහු දුටුදය මනාලස අවබෝධ කරන අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරන ප්‍රත්‍යක්ෂතාවයෙන් නැවත ප්‍රායෝගිකව ගන්න පුළුවන් පුද්ගලෙක්. ඒක තමයි මම දකින ඔහුගේ හැකියාව. ඔහුට බලයක් තියෙනවද කියන කාරණාව අපි වෙනම කතා කරමු. ඔහුගේ හැකියාව මම පැහැදිලි කරන්නේ යම් විෂයක් යම් කිසි තැනක පවතීද පෙනෙන සීමාව සහ නොපෙනෙන සීමා යම් විෂයක් පවතීද ඒ ඕනම විෂයක් ඔහුට අවබෝධයෙන් පසක් කරගැනීමේ හැකියාව සහ ප්‍රායෝගිකත්වයෙන් ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ කාලය ඔහුට මදි ඔහුගේ දැනුම ලෝකයට දායාද කරන්න. භාග්‍යතුන් වහන්සේගේ දේශනා අපි පැහැදිලිව කියන සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මතාවය එක ගහක තියෙන වැටුණු 11 සමානයි කියනවා. භාග්‍යතුන් දන්නා කරුණු ප්‍රමාණය මේ වනාන්තරයේ තියෙන ගස්වල 11 සමානයි කියලා. ඒ වගේ දීසින් කියන චරිතය එහෙම නැත්නම් අපි ඔය කතා කරන ශ්‍රේෂ්ඨ මිනිසා කියන චරිතය ඇත්තටම ඇසූ පිරූ මිනිසෙක් පඬිතෙක්. ඒක ඔහු මම ජ්‍යොතිෂ්‍ය පැත්තට ඒ ගැන කියන්නේ නැහැ. නමුත් ඔහු අනිවාර්යෙන්ම සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යයට ගත්තොත් රාජයෝග අනිවාර්යෙන් රාජයෝග 3ක් හෝ 4ක් හෝ 5ක් තිබිය යුතුයි. 3ක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒතොර ඔහුට දින දෙවෙනි කාරණා තමයි නීචබංග රාජයෝගයක් පැවතිය යුතුයි. නිජබංග රාජයෝගයක් පවතින කෙනෙක් කියලා කියන්නේ ඕනම දුෂ්ට පාපතර දෙයක් ඔහුට නවත්තන්න පුළුවන් හැකියාව තියෙනවා. يعني ඒ වගේම ඔහුට තියෙන ඊළඟ අනිවාර්යෙන්ම ඔහු ගුරුගෙන් ඒ කියන්නේ බුද්ධි යෝගයක් පවතින කෙනෙක් වෙන්න ඕනේ. يعني බුද්ධිමතෙක් වෙන්න ඕනේ. ඔහු ගුරුවරෙක් වෙන්න ඕනේ. ඒක ජ්‍යොතිෂය ඒ කියන්නේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරොත් අනිවාර්යෙන් ඒක තියෙනවා. එතකොට ඔහුගේ අපි තවත් සරල ගත්තොත් එහෙම ඔහු කිසිම තනක ඔහු කිසිම ජ්‍යොතිෂය දැන් උදාහරණ අපි නාඩි වාක්‍ය ඉන්දියාවේ නාඩි වාක්‍ය කියලා ගැහුවොත් ඔහුගේ පිටපත් නැහැ. ඔහුගේ පිටපත් පවතින්න බෑ. ජ්‍යොතිෂය කියලා ගත්තොත් ඔහුගේ සිංහ ධනු මකර මිතුන ඔය කටක තුලා වගේ අර ඒ එහෙම කිසිම එකක් ඔහුට නැහැ. ඔහු උපන්නලාට දෙයක් ඇති. හැබැයි ඔහුට මේ සියලු දේ එකලස පිළිලා තියෙනවා. සාමාන්‍ය ජ්‍යොතිෂය අනුව ගත්තොත් එහෙම ඕනම ඒ කියන්නේ හැම කාරණාවක් ඔහුට බලයි කියන කාරණා මම පැහැදිලි කරන්නේ. ඒකට හේතුව තියෙන්නේ ඔහුගේ උප්පත්ති වෙලාව නෙමෙයි ඔහුගේ දැනුම බුද්ධිය සහ සහජ හැකියාවන් කියන දේවල් තීරණය කරන්නේ ඔහුගේ පූර්ව භවය. ඒක පැහැදිලිව තේරුම් ගන්න. පූර්ව භවයෙන් එන දේවල් තමයි ඔහුට මතකයේ හෝ මොනවාරි දෙයකින් පවතින්නේ කියන එක තමයි මම දන්න දේ. ඒ නිසා ඔහු බුද්ධිමතෙක් කියන කාරණාවයි මම කියන්නේ ඔහුට තියෙන හැකියාව කියලා කියන්නේ අන්න ඒ වගේ හැකියාව. කියන්නේ ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔබට මතකද ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු වෙලාවේ කිව්වා මේ ව්‍යවස්ථාවෙන් කරන්න බැරි ගැහණියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහණියෙක් කිරීමත් පමණි කියලා. හරිද? මම බොහොම පැහැදිලිවම කියනවා මේ කියන දියසෙන්ට ගැහණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහණියෙක් කරන්නත් පුළුවන්. හරි? ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා. එහෙම විද්‍යාත්මකව එහෙම කරන්න බෑ කියලා කවුරුර කෙනෙක් කියනවා නම් අදටත් ලෝකේ රසායනික විද්‍යාව තුළ ශරීරය තුළ පවතින හෝමෝන වෙනස් කිරීම තුළ අනිවාර්යයෙන්ම ගැහණු පිරිමි කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව අනිවාර්යෙන් ඔහුට තියෙනවා කියන කාරණාව මම බොහොම වගකීමෙන් කියන නිසා මම කියුවේ අර ඇසූ පිරූ තරම් දැනුවත් තියෙන පඬිතෙක් ප්‍රඥාවන්තෙක් ඥානවන්තෙක් ඥානවන්තෙක් ගුණවන්තෙක් බලවන්තෙක් කියන කාරණාවයි මම පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා ඔහුගේ හැකියාව මට සීමිත අසීමිත අසීමාන්තික හැකියාව මට සීමා සහිතව දේශනා කරන්න මට පැහැදිලි කරන්න බෑ. ඒ නිසා මට ඒකට දෙන්න පුළුවන් කෙටිම උත්තර තමයි ඔහු සුවිශේෂී දැනුමින් බුද්ධියෙන් සහ හැකියාවෙන්.